ඉස්සල්ලා කිව්ව දේ වෙනුවෙන් මං අරගලයට ආවෙත් කුස්සියේ ඉන්න අම්මාට, අම්මාගේ අම්මා කියන සංකල්පේ මව්වත් ගුණයට හෙනවදිනකොට. ඒ කියන්නේ අපි දන්නවා මේ රටේ අපි ඔය පහුගිය යුගයේ ක්‍රියා කලාපයන් එපා 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 කියපු යුගය, ඒ අය තමයි අපිව මෙතනට පත් කරේ. ඒතකොට මමත් එතන හිටියා, මමත් එතන හිටියානේ. හැබැයි මමත් එතන හිටියන්නේ 225 එපා කියන තැන මමත් හිටියා. මං අවංකව කතා කරන්න එපා. හැබැයි අද අපිට සිද්ධ වෙලා නැද්ද මේ ඉන්න කඳුරු වලින්ම සුදුසුම කඳුර තෝරගන්නට? ඒක නෙමෙයිද මේ දේශපාලන ප්‍රවාහයේ සිද්ධ වෙන්නේ? ඒක නෙමෙයිද? ඒ කියන්නේ අපි කොයිතරම් උත්සාහ කරා දැන් එහෙමනම් මෙන්න ඉඩක් දෙන්න. දැන් තියෙනවා ඔබට තව ඉඩක්, DNA කියන්නේ අලුත් ඉඩක්, ඔබට හිතන්නට ඉඩක් හදලා දෙන අලුත් තැපැල් පෙට්ටිය අපේ සිම්බල් එක. ඔන්න ඔයගලන්ට අවස්ථාවක් තියෙනවා මේ කියන අලුත් මිනිසුන්න, අලුත් අයට. මේ ඔබ හිතනවා නම් ඒ අටපාස් ඇතියයි කියලා, නෑ. ඒ අය ගොඩක් ඉගෙන ගත්ත. ඇත්ත වශයෙන්ම මම අර කඳුර මේ කැටගරියක වැඩක් නෑ කියලා කියන්නේ මේ හැඟීමයි වටින්නේ. රටට යම්කිසි සේවයක් කරන්නට තියෙන කැමැත්ත, ඒ කැපවීම වෙන්නට පුළුවන් නම් ඒ අයට ඉඩක් දෙන්න කියලා මම ආරාධනා කරනවා. මම කාටවත් ප්‍රහාර එල්ල කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. වෙච්ච දේ වුණා. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා දැන් එතුමත් දේශපාලන ප්‍රවාහය තුළ බලාපොරොත්තු වෙන්නේ එතුමාට බලය ගන්නට. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා එතුමාගේ ගමන යන්නට හදවතින්ම සුපපත් පතනවා. මම හිතන්නේ ඒක පුළුවන් වේවි කියලා මේ වෙලාවේ. රටට මේ හොඳ විපක්ෂයක් ඕනේ නේද? ඒ කියන්නේ රටට ඇත්තටම පවර්ෆුල් විපක්ෂයක් ඕනේ. ඉතින් මං දන්නේ, අපි දන්නේ මේ පහුගිය යුගයන්වල සිද්ධ වෙච්ච දේශපාලන පෙරලිත් එක්ක සමාජයට හොඳ විපක්ෂයක් වුණොත් එතුමාට රටේ අගමැති වීමටත් හැකියාව ලැබෙන්නට ඉඩ තියෙනවා. ඉතින් මං කියන්නේ අපි දේශපාලනයේ වෙන සිදුවෙන පෙරලි අපි හෙට මොකද්ද වෙන්නේ කියනක අපිට අද තීරණය කරන්න බෑ. මොකද මේ රටේ අපි දන්නවා මෑතම ඉතිහාසයේ මේ ජනතා අරගලයක් ඇති වෙච්ච රටක්. එතකොට හෙට දවසේ අපි එහෙම දෙයක් සිද්ධ වෙන්නට එපා කියලා ප්‍රාර්ථනා කරනා වගේම දේශපාලනයේ සිදුවෙන මොනයම් පෙරලීකින් හරි එතුමාට සමාජ අගමැති වෙන්නට පුළුවන් වේවි. අපි දන්නේ නැහැ. හැබැයි දැනට මට හිතෙන විදිහට මම කලකිරීමෙන් ඉන්නේ එතුමා කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය ඇයි පක්ෂය වෙනුවෙන් දරදිය දුපු මට නොදුන්නේ කියන එක සහ පෞද්ගලිකව කතා කරා. ගොඩාක් කතා කරා මම. ඒ ගොඩාක් කතා කරෙත් එතුමාගෙන් මොකද්ද මට ලැබෙන ෆීඩ්බැක් එක කියලා බලන්න. ඇත්තටම එතුමා ඉතාම අවංකවම හොඳ හිතින් මාත් එක්ක කතා කරා. මම ඒක කියන්නම ඕනේ. මං අර සාපේක්ෂ වශයෙන් ඉතාම හොඳ ගුණදම් තියෙන මිනිස්සෙක් විදිහට අරගලෙදිත් එතුමාව දැක්කා. ඒ නිසාමයි මම එතුමාගේ කණ්ඩායම තෝරගන්නේ. හැබැයි මෙතනදී එතුමා මට දිගින් දිගට කියන්න ගත්තා විනිවිද පරීක්ෂණයක් ඉල්ලුවාම පරීක්ෂණය දෙන්න පුළුවන් ඡන්දෙන් පස්සේ. සාධාරණත්වයක් ඉටු කරන්න කිව්වම සාධාරණත්වය ඉටු කරන්න පුළුවන් ඡන්දෙන් පස්සේ. ඉතින් මේ වගේ වචන මං හිතන්නේ අනිත් එක තමයි එතුමා දිගින් දිගට කියන්න ගත්තා. අන්තිම මොහොතේ 10 වෙනිදා රෑ 10:51 හේෂාට කතා කරාටත් පස්සේ තමයි මේ වෙනස සිදු වෙලා තියෙන්නේ. ඒතර එතුමා මට කියන්නට ගත්තා නොමිනේෂන් බෝඩ් එකේ ඉන්න තැනදී හේෂා ඇවිල්ලා කිව්වා කියලා මම කැමැත්තෙන් ඉල්ලා අස්ුණා කියලා. ඉතින් මං අහන්නේ මම එතුමා නිසා දේශපාලනයට ආපු කෙනෙක්, එතුමාගේ ආරාධනාවෙන් මම ප්‍රතික්ෂේප කරන තැනකදී එතුමා මගේ ස්වාමි පුරුෂයාට කතා කරලා කියනවා කොහොම හරි එක්කන් එන්න කියලා. ඒ අනුව තමයි මම පොළොන්නරුව වේදිකාවට නැගෙන්නේ. ඒ විශ්වාස කරපු නායකත්වය මට කියනවා නම් තමිත මේ සියල්ල සිදුනේ මම මගේ දැනුවත්කමක් නැතුව කියලා. මම හිතන්නේ තව දුරටත් මට ඒ කියන වචන විශ්වාස කරගන්නට බැරි තැනකට මම වැටලා තියෙනවා. ඉතින් මන් දන්නේ එතුමා ඡන්දෙන් පස්සේ මොකද්ද මම වෙනුවෙන් ඉෂ්ට කරන්න යන සාධාරණේ කියලා. හැබැයි මම තවමත් බලන් ඉන්නවා. මම දැන් ඉන්නේ DNA එකත් එක්ක. මම DNA එකේ ඉඳන් මගේ අයිතිවාසිකම් වෙනුවෙන් මම ෆයිට් කරනවා විතරක් නෙමෙයි, රටේ සීලු කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, සීලු දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. අපි දන්නවා, අපි දකිනවා අද සමාජයේ කොයි තරම් මේ බිල්ඩින් වලින් පැනලා මැරෙන දරුවන් මෙන්ටැලිටි එක කොහෙට දරන් ගිහිලා තියෙන මේ නව තාක්ෂණය හරහා. මේවා රටේ ප්‍රශ්න. මේ ප්‍රශ්න එළියට ඇවිල්ලා කතා කරන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන්.
මේ කියන සියලු දේවල් කතා කරන්නට. ඔබට මිය රද්දපුරේ වේදිකාවටත් ලගිනවද දීන්නේ? අනිවාර්යෙන්ම. කේශමල්ලි හම්බ වෙයිද? හම්බ වෙයි. මට සුහදව කතා කරන්න පුළුවන්. මම හේෂට කළ වරදක් නැහැ. හේෂයි මට වරදි කරලා තියෙන්නේ. මට ඔහොම නෙමෙයි. ඉතින් මගේ බෙල්ල කපලා දාන්න ඒගොල්ලන් හැදුවට ඒගොල්ලන් දන්නේ මේ දේශපාලනය කියන එක සහ දේශපාලනයට එහා ගිය මිනිස්කම කියන එක නැති වෙච්ච තැන සෝබා දහමේ විඳින්න වෙන දඬුවම් අනිවාර්යෙන් ඒ යට විඳින්නට වෙනවා. ඉතින් ඒ නිසා මට කිසිම තරහක් නැහැ හේෂත් එක්ක. හම්බුනොත් මම ඒ මල්ලි කියපු කටින්ම ඉතාම සහෝදරාත්මක මල්ලි කියලා කතා කරන්න මට පුළුවන්.